ඉතින් වැඩි හිටියෝ පොඩි හිටියෝ කවුරුත් බලන අලුත්ම මේ channel එකත් එක්කලා YouTube channel එකත් එක්ක ඉතින් විශේෂයෙන්ම මම ආදරණීය වැඩි හිටියන්ට චුට්ටක් කතා කරන්න බැරි. ඉතින් දරුවන්ට වැඩ කරන කෙනෙක් වශයෙන් දරුවන්ට ආදරේ කියලා අපි මොකද්ද දෙන ආදරේ? මොකද්ද මේ ආදරේ කියලා කියන්නේ? ඉතින් වැඩිහිටියෝ බලාපොරොත්තු වෙන ආදරේ ළමයි බලාපොරොත්තු වෙන ආදරේ දෙකක් නෙමෙයි එකක්. සමහර හිතනවා නෑ වැඩිහිටියන්ගේ ආදරේ වෙනස් ලොකුවගේ නෑ. වැඩිහිටියෝ ආසයි ඒගොල්ලන්ට ගොඩ ගොඩක් වැඩි වැඩියෙන් ආදරේ කරනවා. පොඩි හිටියෝ ඊට වැඩි ආසයි ඒගොල්ලන්ට ආදරේ කරනවා. ඉතින් ආදරේ මත තමයි දුව පුතා අපිත් එක්ක රැඳෙන්නේ. මම ආඩම්බරකාර තාත්තා කෙනෙක්. හේතුව තමයි අද මම හරි සතුටු වෙනවා. කලාකරුවෙක් වශයෙන් මම හරිම සතුටු වෙන හේතුව තමයි මගේ පුතාලා කලාවත් එක්කලා ඒගොල්ල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළටම ගියා. ඉතින් හැබැයි ඒකට මූලික හේතුව උනේ මගේ පුතාලට ඒගොල්ලන්ගේ නිදහසේ ඒගොල්ලන් හිතන්න අවස්ථාව මම දුන්නා. ඒ වගේම තමයි ඒගොල්ලන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගේම කලා ක්ෂේත්‍රෙනුත් යම් ඉහළට ඇවිල්ලා තිනවා. තාම ඒගොල්ල ජනප්‍රිය නැහැ. නමුත් ඒගොල්ලන්ගේ වැඩක් කරන්න අපේ ගෙදර සතුටක් ගන්න ගිටා එකක් ගහන්න ඩ්‍රම් එකක් ගහලා සින්දුවක් කියලා සතුට ගන්න අපේ ගෙදර පුරුදු වෙලා තියෙනවා. හැබැයි මම මේ හැම දෙයක්ම ඔයගලන්ට කියන්නේ ආදරේ මත තමයි මගේ ගෙදර දරුව මාත් එක්ක රැඳිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආදරේ කරන්න ඕනේ ආදරේ ලබන්න නම්. ඉතින් මම මගේ දරුවන්ගෙන් ආදරේ ලබන්න මම ඒගොල්ලන්ට ආදරේ දුන්නා. ඒ නිසා පෙරලා මට ඔහුගේ ආදරේ හැමදාමත් ලැබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මාව සතුටු කරලා තියෙනවා. ඒ අපිට දරුවෙක් ශිෂ්‍යත්වයේ පාසලක් කැම්පස් එකට යන තරම් සතුටක් දෙමව්පියෙකුට නෑ. ඉතින් කලාකරුවෙක් වශයෙන් මම මේ දෙකම විඳිනවා. අද මගේ ලොකු පුතා ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. ඉතින් මං සතුටු වෙනවා මගේ පුතා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ගියා. හැබැයි කලාව වෙනුත් ඒගොල්ලෝ ඉහළට ගිහින් තියෙනවා. මම මේ වෙලාවේ මේක නරඹන මගේ ආදරණීය වැඩිහිටියන්ට දෙන ආදර්ශය තමයි අපි නිතරම දරුවන් හොඳ දෙයට යොමු කරන්න ඕනේ. හොඳ දෙයට යොමු කළොත් අපිට පුළුවන් හොඳ දරුවෙක් හදාගන්න. හැබැයි අපි සමහර දෙමව්පියෝ දරුවන්ට බොරු ඉලක්ක දෙනවා. කරන්න බැරි ඉලක්ක දෙනවා. එහෙම කරන්න එපා. දරුවන්ට ඉලක්කයක් දෙන්න ඕනේ. හැබැයි ඒ ඉලක්කේ දරුවන්ට කරන්න පුළුවන්ද බැරිද කියලා අපි බලන්න ඕනේ. අපි ඔහුට ඒ ඉලක්කෙට යන්න පාර හදලා දෙන්න ඕනේ. පසුබිම හදලා දෙන්න ඕනේ. එහෙම හදලා දුන්නොත් අනිවාර්යෙන් ඒ දරුවා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් නෙවෙයි කලා ක්ෂේත්‍රයෙන් වෙන්න පුළුවන්. මොනියම් ක්ෂේත්‍රයෙන් හෝ වෙන්න පුළුවන්. ඉහළට යන්න නම් අපි යොමු කරන්න ඕනේ. හැබැයි බල කරන්න බෑ. බල කළොත් කවදාවත් මේ ක්ෂේත්‍රයේ किसी में से दीवन वक्ल बन पे है भाई इलाक क्या दें डोने इलाक के टीम में पार अभी क्या ले दें इतने आदरणीय अम्मतात समहलाट पुंची काल इंतर दारुवंट बोरु परोंड देनो ने समहलाट आद पुते मामो आटे हित निन्न कोड चॉकलेट टेका गेन अंकीनो इड बसे का अम्मत गेनो अम्मतात इड आने पुते आधा अम्मत गोना हित गेना दिन अंकीला ආයිත් කියනවා අයි මේ පුතේ අදත් අමතක වුණානේ අනේ පුතේ හෙට ගෙනත් දෙන්න බෞද්ධත් කියනවා අනේ පුතේ අදත් අමතක වුණානේ හෙට ගෙනත් දෙන්නම්කෝ අන්න පුංචි අයට බලාපොරොත්තු දීලා අන්න අම්මා තාත්තා කෙරෙහි තියෙන විශ්වාසය දරුවන්ගෙන් ඈත් වෙනවා ඊට පස්සේ ආයි ඊළඟ දවසේ දරුවා අහන්නේ නැහැ තාත්තා අරගෙන ගෙනාවද කියලා ඒ මොකද දරුවට බුට පොරොන්දුවක් දීලා बलापुरुत्तु සිත බින්දිනවා එහෙනම් ලොකු අයගේ පොඩි අයගේ සිත බින්දින් නැති වෙන්න නම් මොකද කරන්නේ හරිද
කරන්න පුළුවන් දේ දරුවන්ට කියන්න ඕනේ. වැඩිහිටියන්ට එමය. සමහර ලාට ලොකු පොරොන්දු දෙනවා යාළුවන්ට. අන්තිද කරගන්න බැරි වුණාම අයියෝ මට ඒක කරගන්න බැරි වුණා. එයි දෙන්න පොරොන්දු දෙන්න එපා. බලාපොරොත්තු දෙන්න එපා. එතකොට ඒක හොඳ නැහැ. මම උදේ පාන්දර නැගිටින්නේ නැගිටහැටි මම මගේ දිනචරියාව පටන් ගන්නෙ මම බෞද්ධෙක් ද කතෝලිකෙක්ද ඉස්ලාම් ධර්මයක අදහන කෙනෙක්ද හින්දු ආගමද කියලා නැහැ මම ඕනම කෙනෙක්ට දෙන එකම අවවාදයක් තියෙනවා මම ඇසුරු කරන හැමෝටම දෙන මට මේකට මුලින්ම ආభాෂය ලැබුණේ මහාචාර්ය ධම්මික බිබිලේ කියන ගුරුතුමාගෙන් තමයි මේ ආభాෂය මට ලැබුණේ හැබැයි එදා ඉඳලා මං ඒක ඉෂ්ට කරා එතුමා යන හැම වැඩමුළුවකදී මාවත් එක්ක යනවා. ඒතර මං එතෙන්දී පාවිච්චි කරා එතුමගේ භාවනා ටෙක්නික් ටික. ඒකද එතුමා උදේ පාන්දර නැගිට හැටිය වතුර වීදුරු දෙකක් බොනවා. මට කපුල් මේක කරලා බලන්න පුතා කියලා. මං තාමත් ඒ වතුර වීදුරු දෙක උදේ පාන්දර නැගිට හැටි බොනවා. බිල ඊට පස්සේ මම මොකද දෙවෙනිවට කරන්නේ? මම අදහන ආගම මම බුදු දහම අදහන මම අදහන බුදු සාම් දුරාන්ට මම පැන් එකක් පූජ කරනවා ඒ පැන් එක පූජ කළා මම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි ඔබ වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්න අවබෝධය ලබා ගත්තා වගේම මට අද දවසේ හොඳ මිනිස්සු ඇසුරු ගන්න ලැබේවා ඉස්මුදුනේ සිට දෙපතුල දක්වා දෙපල තුලේ සිට ඉස්මුදුන දක්වා ඇති සියලු ඉන්ද්‍රීන් වලට පිහිට ආශිර්වාද ලැබේවා කියන පාර්ථනෙන් තමයි මම උදේ වැඩසටහන ආරම්භ කරන්නේ. හැබැයි මට තාම දැන් අවුරුදු 25ක් 30ක් මං කලාවටත් ඇවිල්ලා. ඒ වගේම මම දැන් ලංකාවේ ගොඩක් පෙර පාසල් වලට ඒ වගේම ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ට වැඩසටහන් කරන ශිල්පියෙක්. ඒ වගේම ගුරුවරුන් අතර වැඩමුළු කරන දේශකෙක්, මල් ලේඛකෙක්. එතකොට ළමා ගීත सीडी पार्टी तुरा हाथ दूर पुता लांग्वेज चीन है भाई मम मगे जीवित विनस्कर पड़ाते मे वतुर वीदुर देखा मे वतुर वीदुर देखे ईट बस मंगे पैने के पूजे कर लाई मंग देवी वरु की पद ने का धान है भाई देवी वरु की किसी दया इलान मम ए पैने के दिन प्रार्थना कर देखती हूँ අද දවස මට සුබ දවසක් කරන්න ඔබගේ ශක්තිය ලැබේවා කියන විතරයි වෙන කිසි දෙයක් இல்லන්නේ අරක දෙන්න මේක දෙන්න කියලා කිසි ප්‍රාර්ථනා இல்லන්නේ හැබැයි මගේ ඉලක්කය දිනන මම හැමදෙස්සෙම කියන්නේ පුංචි කාලේ ඉඳලා දරුවන්ට බොරු වංචාව පුරුදු කරන්න එපා බොරු වංචාව පුරුදු කළොත් මේ ලෝකේ ලස්සන කරගන්න බෑ අනිත් එක තමයි අපි හැම තිස්සෙම උත්සාහ කරන්න ඕනේ හරි දේ හරි විදිහට කරන්න. එහෙම කළොත් අපි ලොකු ලොක්කෙක් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් අපි ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක නරඹන මගේ ආදරණීය වැඩිහිටියෝ පොඩිහිටියෝ හැමෝටම මම කියන්නේ විශේෂයෙන් දැන් ලෝකල් ලබා දින එනවා. ලෝක වැඩිහිටි දින එනවා. ලෝක එක එක දින දින වෙන් කළා. එහෙම දින තියෙන්නේ ඒව වෙන්නේ නැති රටවල් වල. නමුත් ඒ සංකේත වශයෙන් දිනයක් තියෙන එක වටිනවා. නමුත් මම හිතන්නේ ඒක නෙමෙයි. හැමදාම ඒ වැඩිහිටි දින වගේ ළමා දින වගේ හැමදාම දින තියෙන්න ඕනේ. හැමදාම දරුවන්ට වැඩ කරන දවසක් වෙන්න ඕනේ. දරුවන්ට සලකන දවසක් වෙන්න ඕනේ. දැන් ලෝකෙ දියුණුවයි කියන රටවල මොකද්ද වෙන්නේ? ලෝකෙ දියුණුවයි කියන ජපානය, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් මොකද්ද මුලින්ම කරන්නේ? ළමා මනස තමයි හදන්නේ. ළමයා තමයි හදන්නේ. ළමයා අපි ගහ පුංචි කාලේ අපි හොඳට හැදුවොත් ඒ ගහ හොඳට දළු දාලා ලස්සනට පරිසරයට ආදරය කරන ගහක් වශයෙන් හැදෙනවා. හැබැයි ඒ ගහට සැලකුවේ නැත්තම් මොකද වෙන්නේ? දැන්
පරිසරය ඇතුලේ හැදෙන ගස් තියෙනවනේ සිංහරාජ වනාන්තරේ කැලේ හැදුණු ගස් හැදෙන්නේ නැද්ද හැදෙනවා ඒවට පරිසරයෙන්ම සබහදාවෙන්ම ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම පිළියම් ලැබෙනවා දැන් අපි එහෙම හදන්න බෑනේ අපේ දරුවෝ දැන් අපේ දරුවන්ට හැමදාම ආදරේ දෙන්න මේ ළමා දිනයකට වැඩිහිටියන්ට වැඩිහිටි දිනයකට එහෙම නෙමෙයි හැමදාම දරුවන්ට ආදරේ දෙන්න ඕනේ එහෙම ආදරේ දුන්නොත් මේ ලෝකේ ලස්සන ලෝකයක් වෙනවා